දෙදස් විසිහතර ගත්තහම දෙදස් විසිදක වසට විසිතුන වසර සාපේක්ෂව ගත්තහම බඩුමිලේ යම් කිසි අඩුවක් අපි දැක්කව. ඒවගේම තමා ජනතාව බොහොම කැමැත්තෙන් තමන්ගේ අවශ්‍යතායිටු කරගන්න ඒ අවශ්‍ය අලුත් අවුරුදු ඇඳුම් සහ යනකුත් දේවල් මිලදී ගන්න විශාල පෝලිං අපි දැක්ක ඇතම් නගරවල. එස්සයි 22 වර්ෂයේ අරගලයක් එක්ක හිරවෙලා තිබ්බ ශ්‍රී ලාංකික ජනතාව 2024 අලුත් අවුරුද්ද වෙනකොට බොහොම සැහැල්ලුවෙන් තමන්ගේ ජන ජීවිතය ගත කරන්න පුළුවන් වාතාවරණයක් හදලා තියෙනවා කියලා මේ වර්තමාන ජනාධිපතිවරයා වෙනත් කණ්ඩායම් නැත්නම් වෙනත් පක්ෂ විවේචනය කරාට මං හිතන්නේ ජනාධිපතිරයාගේ වැඩපිළිවෙලේ සාධනීය ලක්ෂණ පිට දකින්න පුළුවන් කාලවකවානුවක් කියලා අපි විශ්වාස කරනවා. ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රජය මේ සියලු කටයුතු ඉෂ්ට කරලා තියෙන්නේ විදේශවලින් සහ වෙනත් සංවිධානවලින් ලබාගත් ණය මුදල් ඩොලර් බිලියන 2කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවන ගමන් ඒ වගේම තවත් ඩොලර් බිලියන 5කට ආසන්න මුදලක් අපේ මහ භාණ්ඩාගාරයේ සංචිත වලට එකතු කරන ගමන්. එතකොට ඔබට පේනවා යහපත් ආර්ථික කළමනාකරණයත් එක්ක රට ආර්ථික වශයෙන් හොඳ තත්ත්වයකට පත් වෙලා තියෙනවා කියලා.